විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් මේ මොහොතේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මහ බැංකුවට මොකද මේ එවන මුදල් හරහා මුදල් විශුද්ධිකරණයකට ලක් වෙනවා කියන දේ. ඉතින් මුදල් විශුද්ධිකරණය කියන්නේ මේ කළු සල්ලි සුන් සල්ලි කිරීමේ ක්‍රමවේදයක්. කොහම වුණත් වර්තමානයේ ඩොලර් එකට නැත්නම් පිටරට මුදල් වලට හොඳ රේට් එකක් දෙන්නේ නැත්නම් සත්‍ය රේට් එක දෙන්නේ නැ මේ රේට් එක පැත්තකින් තියලා महाबैंको विसी रेट दीदा इतनी मेकट तमाइ वर्तमान नीत्यानुकूल मुदाल विनंद पुला मे विदेश मुदाल हूमार अति कोहमन विदेश कदा श्रमिक मुदालेवनवा विविध उक्रमेदेन मे लीगल चानल ना मे नीत्यानुकूल चानल बैंक मुदालेवा विन विन चानल वली लाट मुदालेवन हवाला सिस्टम इध मे सिस्टम मुदाल हम महाबैंको की अने मेक प्रश्न विदेश कथ श्रमिक अदने संहार वीट मेघन चक्कर अद्दी वेन दवासक प्रश्न कोहम अभी महाबैंक अधिपति मागेम मेक हम किसी मुदाल बार वेनवा ඒ පුද්ගලයා දන්නේ නැත්නම් මේ මුදල් කොහෙන්ද එන්නේ මොකද්ද හේතුව කියලා ඒ කියන්නේ නිශ්චිත වශයෙන්ම ඒ තමාට අයිති මුදලක් නෙමෙයි. එමනම් ඒ මුදල තමාගේ account එකට ඒමත් ඒ පුද්ගලයාට ගැටලුවක්. ඒ නිසා ඒ මුදල ඒ අය බාර ගන්න නැතුව ඉන්න ඕනේ. මුලින්ම කියන්නේ බැංකුවට මේ මට ආපු මුදලක් නෙමෙයි මේක මට එපයි කියලා. ඒ ටික කරන්න පුළුවන් නම් ඒ ඇති. ඒක තමයි කරන්නට ඕනේ එකම දේ. ඒක ලිඛිතව කියන්න ඕනේ නැද්ද වාචිකව? ඒක ලිඛිතව හරි වාචිකව හරි කියලා නැත්නම් SMS එකක් හරි අරලා මොකක් හරි ක්‍රමයේ වේදිකට බැංකුවට ඒ පිළිබඳව දැනුම් දෙන්න කියන එක තමයි අපි කියන්නේ. මොකද සමහරක් වෙලාවට ඔය මනි ලොන්ඩරින් කරලට දැන් පිටරට වලින් සල්ලි එවද්දී දන්නේ නැති අය තමයි කියලා account credit කරන්නේ. ඒ නිසා තමයි අපි පිටරට අයට විශේෂයෙන්ම කියන්නේ මේ ක්‍රමවේදයට හුරු වෙන්න එපා. මොකද එහෙම කරද්දී එතකොට සමහරක් වෙලාවට Tamange යැපෙන්නන්ට ඒ පුද්ගලයා කරන අකටයුත්තක් වෙන්න පුළුවන්. මොකද ජපෙන්ෙක්ට ලක්ෂ දෙකක් එව්වට පස්සේ ඒ එවපු පුද්ගලයා කවුද කියලාවත් ජපෙන්න දන්නේ නැත්තම් account එකට ගිහිල්ලා credit වුණා නම් එතකොට ඒ අයට ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් පස්සේ. ඉතින් එදාට සමහරට සල්ලි ගත්තත් ඒක පස්සේ ඒවා චෙක් කරනකොට එහෙම ගැටලුවක් වුණොතින් ඊට පස්සේ ඒ අයටත් මේකට පැටලෙන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි බොහොම සත්භාවයෙන් හැමෝටම කියන්නේ මේ ක්‍රමවේද වලට ඇබ්බැහි වෙන්න එපා. මේ ක්‍රමවේදවලට ගියොතින් ඒ අයට සෑහෙන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඒ නිසා තමයි ඒ අයට කියන්නේ ඒක කරන්න නැතුව නිල මාර්ගයෙන් එවන්න. නිල මාර්ගයෙන් එවුවම අපි වැඩිපුර සල්ලි මේ මාසෙ තුලදී දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම තම තමන්ට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නටත් මේ කිසි ගැටලුවක් නැතුව හිසරදයක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඒගොල්ලන්ට විරුද්ධ වැක්ෂන් එකක් ගන්නවද මේ රාජසන්ත කරනවද නැත්නම් මොකද ඒගොල්ලෝ ඇත්තටම මේවා ගැන ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මේ කොහොමද අවබෝධයක් තියෙනවා අවබෝධයක් නැත්තේ නැහැ. අවබෝධයක් තියෙනවා මේ හොඳට දැනුවත්ව මේවා කරන්නේ. ඒ වුණාට අවබෝධයක් නැහැ වගේ ඉන්න පුළුවන්. හැමෝම දන්නවා මේ හවාලා සීම් එකෙන් 240ක් දෙනවා හරි 235ක් දෙනවා හරි ඒවා ඔක්කොම නොදැනුවත්ව වෙන දේවල් නෙමෙයි. දැනුවත්ව තමයි වෙන්නේ. ඉතින් අපි ඒ අයට තමයි ඒකෙන් තමයි කියන්නේ නිල මාර්ගයෙන් එවන්න. මොකද ඒ පිටරටවල වෙලි මුදල් එවන අයත් මේ හොඳට දන්නවා මේවා. මේවා දැන නැහැ කියලා හිතන්න එපා. ඒගොල්ලෝ හොඳට දන්නවා. ඒගොල්ලෝ දන්නවා බැංකුවට ගියාම මෙච්චරක් හම්බ වෙනවා. මෙතනට ගියාම මෙච්චරක් හම්බ වෙනවා කියලා දන්නවා. ඉතින් ඒ නිසා ඒක දැනුවත්ව ඒක කරනකොට රිස්ක් එකක් ගන්නවා කියන එක තමයි අපි මේ කියන්නේ. ඒ රිස්ක් එක ගන්නවා එතකොට. ඔව් නැති වෙන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍ය විදිහට එවනවා නම් රිස්ක් එකක් නැහැ. දැන් ඔබතුමාගේ කාලයත්‍රය එහි ඉඳලා මුදල් එවනකොට බැංකුවෙන් එවුවොතින් ඔබතුමාට රිස්ක් එකක් නැහැ. ඒ වුණාට වෙන ක්‍රමයකට එවුවොතින් ඒ ක්‍රමය මේ හරහා රිස්ක් එකක් තියෙනවා. වැඩිපුරත් හම් වෙන්න පුළුවන්. ඒ වුණාට වැඩිපුර හම් වෙලා ටික කාලයකට පස්සේ ඒ රිස්ක් එක මැටීරියලයිස් වෙලා තමාට ලොකු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එදින ඔබට ඉතා හොඳින් වැටහෙනවා ඇති මහා බැංකුව මේ අවස්ථාවේදී විවිධ ක්‍රියා මාර්ග ගනිමින් ඉන්නවා. විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් ලීගල් චැනල් වලින් ගෙන්වා ගැනීමට. කොහොම වුණත් මේ මුදල් හම්බ කරන්නේ ඉතාම අමාරුවෙන් විදේශගත ශ්‍රමිකයන්. ඉතින් අපේ ලාංකිකයන් මේ අවස්ථාවේදී ඔබ දන්නවා ඉතා අමාරුවෙන් තමයි මේ මුදල් හම්බ කරන්නේ. ඔබ දැක්කා පකිස්තානයේ ඒ සිදුවීම. ඉතින් මේ ආකාරයේ විදෝ මිනිසුන් එක්ක තමයි ගැටෙන්නේ අපේ ලාංකිකයන් පකිස්තානය ඉන්දියාව නේපාල් පිලිපීන්. ඉතින් මේ මිනිස්සුත් එක්ක විවිධාකාරයේ මිනිස්සුත් එක්ක ගැටිලා ඉතා අමාරුවෙන් තමයි මේ මුදල් හම්බ කරන්නේ. ඒ හම්බ කරන මුදල් ලංකාවට එවීමේදී මේ ආකාරයේ විවිධ වූ ප්‍රෙෂර්ස් නැත්නම් මේ පීඩනයන් ලක් වෙනවා. ඉතින් මුදල් ලැබීමේදී වර්තමාන ලංකාවට කොහොම වුණත් මේ මුදල් ඔබගේ මුදල්
තින් ඔබ තමයි තීරණය කරන්නේ මේවා කොහොමද එවන්නේ කියලා කොහොමුණත් අපි කියන්නේ නැහැ ඉලීගල් චැනල් වලින් එවන්නේ කියලා විදේශගත ශ්‍රමිකයන් හැටියට මා දන්නවා ඔබ වැඩි මුදලක් ලැබෙන තැන තමයි යන්නේ ඉතින් මේ ලීගල් චැනල් වලින් ගේන්න කිව්වට විදේශගත ශ්‍රමිකයන් බොහෝ දෙනා කියන්නේ නැහැ අපිට වැඩි මුදලක් ලැබෙන තැනින් තමයි අපි මුදල් එවන්නේ කියලා ඉතින් කොහොමුණත් මා කලින් කිව්වා වගේ මේ ඔබේ සල්ලි ඔබ තීරණය කරන්න නමුත් නීත්‍යානුකූල මාර්ගයෙන් එවුවොත් ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි सेंट्रल बैंक नेता महाबैंको विसिंग प्रकाश करें शुभ दासक।